දියාවේ ද වයනැති ප්‍රට වෙප ප්‍රෝති අඩ විය ඇතුළත් ගවශෂණත්ම කලිපියකින් දකුණවාසයන රටවල් කොවි ධනමරෝගේගට ප්‍රතිචාරතකු ආකාරය විශ්ලේෂනාත්මකව සංසන්ධනය කරතිබෙනවා. අධ්‍යනය සිදු කරුම් ලබේ දී පංක බාසුවා, ප්‍රියංකාශ්‍රී වාස්තවයන මාතවදීන් විසින්. ඒදී ශ්‍රී ලංකාව ඉන්දියාව ංලාදේශය හා පකිස්ානයන් රටවල ප්‍රතිචාරය සලකා බැලුණා ඔවු ලෝක බැංකුව ලෝක සෞකිංවිතහන ඇළ ආතන රැසක් සතු දත්ත සසන්තනය සදා යොතාගෙනති බෙනවා. එමගින් පෙන්වාදී ඇතේ ශ්‍රීලංකාව වෛ්‍යවරුන් සංඛාවෙන් හා රහල් පහසුගම්මතින් සෙසු දකුණවාසයනු රටවල් තුනටම වඩා ඉතිරියෙන් සිටින බවයි. එෙන්ම කොවිදධනේ රෝගයට ප්‍රතිචාර දැක්වීමද ශ්‍රී ලංකා රජ්‍ය අනෙක් රටවල් තුනම අභිබවා ඇතයි පෙන්වාදී තිබෙනවා. ශ්‍රීලංකා රජය සමාජ දුරස්ට කරන ක්‍රියාවලිය ආරම්භ කළේ ජනවාරි විස්ස තරම් ඇත කාලේක බවත් සෙසු රටවල් එමවස්ථාව රෝගේ පිළිමඳව නිසි ක්‍රියමාර්ගෙන නොතිබූ බවත් ලිපියේ සඳන්. එමෙන්මවිදශන්හිසිට පැමණෙන්න්නන් රෝධහයිනයට ලක්කිරීම, රෝග ්‍යපත වීමත් සමඟ ඇදරිනීතිය ඇතුළු සීමාවන් ක්‍රියාමකකිරීම හ ඇතුළින් පීටාවට පත්වන ජනජීවිතය යථතත්වයට පත්කිරීමේ විදිමත් ක්‍රාමාර්ග අනගමන කිීම අතින්ද ශ්‍රීලංකා රජ ඉදිරිියන් සිටින බව එෙහි දැක්වෙනවා. අත්‍යවශ ද්‍රව්‍ය සැපීම ආර්ථකයහා ජනජීවිතය නගසිටයුම සඳහා විශේෂ කාර්සාධක බලකායක් ස්ථාපනය කිරීමෙන් විධමත් ක්‍රියාවලයක් මෙහෙවීමට ශ්‍රී ංකාව සමත් වූ බවයි ද වය වේබඩ විය පෙන්වා දෙන්නේ.